ඔබන් සැමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අද අපි සූදානම්. මම යුගන්ති මෞරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල. ශ්‍රී ලංකාව තුල මෙතෙක් කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා වී නැහැ. විදේශ රටවල සිටින කිසිදු ශ්‍රී ලාංකිකයෙකුටද මෙතෙක් වෛරසය වැළඳී නැහැ. සෞඛ්‍යංශ සහ රජය තහවුරු කරයි. චීනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් අතරින් පළමු කණ්ඩායම මව්බිමට පැමිණීම සඳහා පිටත් වෙයි. චීනයේ සිට පැමිණෙන්නන්ට ගුවන් තුඩුපලේදී විශේෂ පර්යන්තයක්. මාරාන්තික කොරෝනා වෛරසය ලෝ පුරා පැතිර යද්දී බටහිර අප්‍රිකානු රටවල් ආශ්‍රිතව තවත් මාරාන්තික උණ රෝගයක් පැතිර යයි. මෙරට ආරක්ෂක අංශ නිලධාරීන් 600කට වැඩිදුර පුහුණු වීමට පාකිස්තානයේ අවස්ථාව. වෝහාරික විකිරණ වාර්තාව පදනම් කරගනිමින් නීතිය ක්‍රියාත්මක කරන්න හිටපු කෝප් කමිටු සභාපති ජනපතිගෙන් ඉල්ලයි. අප්ගනිස්තානයේ සහ ඇමරිකාවේ ගුවන් අනතුරු ලෝක පූජිත පැසිපන්දු ක්‍රීඩකයෙකු ඇතුළු පිරිසක් ජීවිතක්ෂයට. දැන් පුවත් සවිස්තරව. මාරාන්තික කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කරමින් ITH උණ රෝහලට ඇතුළත් කළ රෝගීන් සිවුදනා හට එම වෛරසය ආසාදනය වී නොමැති බවට දෙවන පරීක්ෂණයෙන්ද තහවුරු වී තිබෙනවා. එසේම කිසිදු විදේශගත ශ්‍රී ලාංකිකයෙකුට මෙම වෛරසය ආසාදනය වී නොමැති බව සෞඛ්‍ය අංශ සහ රජය තහවුරු කර සිටිනවා. මේ අතර කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 81 දක්වා ඉහළ කොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම මෙම වෛරසය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව 3000 දක්වා ඉහළ කොස් ඇති බව සඳහන්. මාරාන්තික කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිර යාම වැළැක්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත 15 දිනකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කරනු ලැබුවා. ඒ අනුව එම කමිටුවේ සාමාජිකයින් ලෙස ජනාධිපති අතිරේක ලේකම් රිය අඩ්මිරාල් ජයනාත් කොළඹගේ, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් බද්රණි ජයවර්ධන, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිරියන මහත්ම මහත්මීන් ඇතුළු 15 දිනකුගෙන් සමන්විතයි. ඒ අනුව අද පසුරු පහට මෙම සාකච්ඡාව ආරම්භ කෙරුණු අතර එහිදී කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිරියම වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වනවා. මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මතු වූ සැකය මත අංගුඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත ඇතුළත් කළ රෝගීන් සිවුදෙනාට එම වෛරසය ආසාදනය වී නොමැති බවට සිදු කළ පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා. මේ අතර කොරෝනා වෛරසය ශරීරගත වී ඇති බවට සැක මතු වූ රෝගීන් 10 දෙනෙකු පමණ මෙවර විට ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඔවුන් සම්බන්ධයෙන් දිගින් දිගටම පරීක්ෂණ සිදු කරමින් සිටින බවයි සෞඛ්‍යංශ පවසන්නේ. එමෙන්ම කොරෝනා වෛරසය සහිත රෝග ලක්ෂණ ඇති බවට සැක කරන ගුවන් මගින් IDH උණරෝහල වෙත කඩිනමින් යොමු කිරීම සඳහා කඩුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේ විශේෂ ගිලන් රථ සූදානම් කර ඇති බව එහි කාර්යභාර නිලධාරීන් පැවසුවා. එමෙන්ම චීනයේ සිට පැමිණෙන ගුවන් මගින් කටුනායක ගුවන්තොටුපළේ විශේෂ පර්යන්තය වෙතට රැගෙන ගොස් විශේෂ පරීක්ෂාවක්ද සිදු කරන බවයි ගුවන්තොටුපළ බලධාරීන් පවසන්නේ. ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම මගින් වෙනමම පර්යන්තයකින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති බවයි. එමෙන්ම කොරෝනා වෛරස් තත්ත්වයේ හේතුවෙන් චීනයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත ශ්‍රී ලංකන් ගුවන් සමාගම විශේෂ වැඩපිළිවෙළක් සංවිධානය කළා. එහි ප්‍රතිඵලයක් ලෙස චීනයේ වැසෙන ශ්‍රී ලාංකික සිසුන් සියරට පැමිණීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. ටියන්ජින් සිට සිසුන් 21 දෙනෙකු අද දහවල් ශ්‍රී ලංකාව බලාපිටත් වූ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කළා. සිසුන් ගෙන්වා ගැනීමේ කටයුතු ජනාධිපති කාර්යාලය, විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා ගුවන් සේවය එක්ව අඛණ්ඩව සිදු කරනු ලබනවා. සිචුවන් ඇතුළු විවිධ ප්‍රදේශවල සිට ගුවන්තොටුපළ දක්වා බස් රථ මගින් සිසුන් රැගෙනු ලබනවා. නැනින් හි සිටින සිසුන් 30 දෙනාද මේ පිරිසට එකතු කරගන්නා බවත්, යොහන් ප්‍රාන්තයට ඇතුළු වීමට සහ පිටවීමට පනවා ඇති තහනම මෙතෙක් ඉවත් කර නොමැති බවත්, එහි සිටින සිසුන්ද රැගෙනීම පිළිබඳව චීන රජය සමග සාකච්ඡා කරමින් සිටින බවත් ජනාධිපති මාධ්‍යංශය පවසනවා. මේ වන විටත් සියලුම චීනයේ සිටින සිසුන් සමග නිරන්තරයෙන් තොරතුරු හුමාරු කර ගැනීමට කටයුතු කරමින් සිටින බවත්, දෙමාපියන් කලබලයට පත් නොවිය යුතු බවත් රජය අවධාරණය කර සිටිනවා.
දැනට වාර්තා වන්නේ චීනයේ සිචුවන් ප්‍රාන්තයේ චෙන්ඩු අගනගරයේ ශ්‍රී ලාංකික සිසුන් 150 දෙනෙකු පමණ සිටින බවයි. මීට අමතරව එම සිසුන් පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක්ද බීජින්හි මෙරට තානාපති කාර්යාලය හඳුන්වා දී තිබෙනවා. චීනයේ යුහාන් නගරෙන් මූල ආරම්භයේ සිදු මෙම නව කොරෝනා වෛරසය හේතුවෙන් අද පසුරු පහ පමණ වන විට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 81ක්. රෝගී ආසාදනය වූ බවට සැක කරන පුද්ගලයන් සංඛ්‍යාව 3000 ඉක්ම වන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ චීනයේ හුබෙයි පළාතේ වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එය 56 සිට 76 දක්වා ඉහළ ගොස් ඇති බවයි. විදේශ වාර්තා සඳහන් කරන්නේ මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ පුරා වන සත්ව මාංශ වෙළඳාම තාවකාලිකව තහනම් කිරීමට පියවරගෙන ඇති බවයි. වෛරසය දරුණු ලෙස පැතිර යන වුහාන් නගරයට අද දින චීන අග්‍රාමාත්‍ය ලී කැකියන් මහතා ගොස් තිබෙනවා. එමෙන්ම චීන සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකුගේ රෝග ලක්ෂණ මතුවන්නට පෙරම වෛරසය තවත් පුද්ගලයෙකුට ආසාදනය වීමේ හැකියාවක් පවතින බවයි. ඒ බරපතල තත්වයක් බවද ඔවුන් පෙන්වා දෙනවා. කොරෝනා වෛරසය පාලනය සඳහා චීනය යුවන් බිලියන 11.21ක් වෙන් කර ඇති බව එරට මුදල් අමාත්‍යංශය නිවේදනය කළා. චීනයේ යුහාන් නගරෙන් පළමු වරට සුවගත් මෙම නව කොරෝනා වෛරසය මෙමන විට එරට නගර රැසක් ආක්‍රමණය කර ඇති අතර තවත් රටවල් රැසක්ද මෙම වෛරසයට ගොදුරු වී ඇති බවටයි වාර්තා වෙමින් පවතින්නේ. කොරෝනා වෛරසය හඳුනා ගැනීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් ශ්‍රී ලංකාව සතු බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය පවසනවා. මේ අතරද පැවති මාධ්‍ය හමු කිහිපයකදී කොරෝනා වෛරස් තත්ත්වය පිළිබඳව මෙලෙස අදහස් පළ වුණා. විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමා මා වෙත උපදෙස් ලබා දෙනු ලැබුවා. කොරෝනා වෛරසය ලංකාව පුරා පැතිරවීම වැළැක්වීම සඳහා අවශ්‍ය ජාතික ක්‍රියාකාරී කමිටුවක් පත් කරන ලෙස. ඒ අනුව ඒ සම්බන්ධයෙන් විශේෂඥ දැනුම තිබෙන එවගේම සියලු ආයතන සම්බන්ධීකරණය කරගනිමින් ජාතික ක්‍රියාකාරී කමිටුවක් පත් කරලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස නොයෙකුත් විසඳුම් තිබෙනවා. හැබැයි ඒ අවසාන විසඳුම අපි සාකච්ඡා කරලා ගන්න තුරු හරියටම ප්‍රකාශයට පත් වීම සුදුසු නැහැ කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම වෛද්‍ය පරීක්ෂණ ආයතනයට මම ස්තුතිවන්ත වෙන්න ඕනි. මේ වන විට අපි වෛද්‍ය පරීක්ෂණ ආයතනය මගින් කරන ලද පරීක්ෂණ හරහා මෙම රෝගය වැළදී තියෙනවද කියලා ලේ සාම්පල පරීක්ෂාවකින් කරගන්න අවශ්‍ය තාක්ෂණය අපේ වෛද්‍ය පරීක්ෂණ ආයතනයෙන් දිනු කරලා. ඒ නිසා මෙතෙක් ලංකාවේ කොරෝනා වෛරසය වැළදුනාම එය ඇඟේ තියනවද නැද්ද කියලා පරීක්ෂා කරගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. නමුත් මේ ලෝකයේ පටන් ගත්ත වගසම මේ අපි ලබා දුන්න උපදෙස් පරිදි වෛද්‍ය පරීක්ෂණ ආයතනය මෙම රෝගිය ඇඟේ වැළදී තිබෙනවා නම් එය වැළදී තියනවද නැද්ද කියලා සොයා ගැනීමට අවශ්‍ය පරීක්ෂණ කටයුතු කරන ආකාරය ගැන ඔවුන් කටයුතු කරලා මේ වෙනකොට අප ඒ සම්බන්ධයෙන් යම්කිසි කෙනෙකුට කොරෝනා වෛරසය වැළදී තියෙනවා නම් එය තියනවද නැද්ද ඇඟ ඇතුලේ තියෙන කියන එක අපට හොයා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ කාර්ය මණ්ඩලයට මම ස්තුතිවන්ත වෙනවා. අපේ ශිෂ්‍යයන් පිරිසක් එහි ඉන්නවා, හමුදා පිරිස ඉන්නවා. ඒ අය නැවත ඒමට නියමිත. නමුත් අපි මෙතන පෙර සූදානම ඇති කළා තමයි ඒ අය ගෙන්නන්න ඕනේ. මොකද්ද අපිට ගන්න පුළුවන් පියවර? ඒ අය ගෙන්නා ගන්නත් ඕන, ඒ අයගෙන් රට තුලට ලෙඩ එන එක වළක්වන්නත් ඕන. ඒතකොට ඒක තනිකර තර්මල් ස්කෑන් මැෂින් දෙකකට බාර දීලා මැෂින් තුනකට බාර දීලා අපිට බලාගෙන ඉන්න බෑ. ඒ නිසා සක්‍රීය මට්ටමින් ආවේක්ෂණ කටයුතු විය යුතුයි. ඒ සඳහා ගුවන්තොටුපලේ දැනට තියෙන පහසුකම් වැඩි දියුණු විය යුතුමයි. අස්සය ගියාට පස්සේ ස්ථාලේ වහලා වැඩක් වෙන්නේ නැහැ නේ. ගුවන්තොටුපලේ එහෙම නැත්නම් ගුවන් යානයේ කාර්ය මණ්ඩල දැනුවත් කළා තියෙනවනේ. රෝගීන් ගොඩබ
ගොඩබස්සනකොට ඒ ගොඩබස්සන කලින් පැරසිටමෝල් වගේ ඖෂධ ලබා නොදෙන එක. ඊළඟ කාරණේ තමයි දැන් මේ විදිහ රෝගීන් එන්න ගත්තොත් එහෙම දැන්ටත් මේ සම්බන්ධයෙන් සමාජ මතයක් හැදිලා තියෙනවා. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා දෙන්න පුළුවන් අවම පහසුකම්වත් අඩුම ගානේ ස්ථාපිත කරන්න කියන එක. අද චීනයේ තමුන්නාසල දකින්න ඇවිදගෙන ඉන්න රෝගීන් ඇදගෙන වැටෙනවා. ඊගාවට මලමිනි චීනයේ රෝහල් වල කොරිඩෝ වල දාලා තියෙනවා. කවුරුවත් වෛද්‍යවරයෙක්වත් බලන්නේ නැහැ, මැරලා තියෙනවා. ඥාතීන් ඇවිල්ලා බාර ගන්න නැහැ. මම දැක්ක සමාජ මාධ්‍ය වල තියෙනවා තමන්ගේ දරුවන්ව කැසැම්බිරිස වැදුනහම බස් ස්ටෑන්ඩ් වල ගුවන්තොට පොළ වල දාලා දෙමාපිය යනවා චීනේ. ඒ තත්ත්වෙට චීනේ ඇවිල්ලා පස් කඳු ගහලා පාරවල් වහලා නගර වහලා දාලා බඩුවක් මුට්ටුවක් මිලදී ගන්න තැනක් නැහැ. මේ සියල්ල තුලින් අපිට ගත යුතු පාඩම තමයි අද චීනයේ මතුවලා තියෙන තත්ත්වය වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට, සමස්තයක් විදිහට සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයට, සමාජයක් විදිහට අපි හැමෝටම, පුරවැසියෝ හැමෝටම ලොකු වගකීමක් තියෙනවායි කියන්නේ. මේ කොරෝනා වසංගතය අපේ රටට පැමිණීම වළක්වා ගැනීමටත්, අපේ රටෙන් පුළුවන් තරම් අපේ ජනතාව මේ සඳහා බේරා ගැනීම සඳහා විපක්ෂයක් හැටියට අපි සම්පූර්ණයෙන් රජයට ඔවුන් යෝජනා කරන ඕනෑම දෙයකට අපි රජයට මේ අවස්ථාවේදී අපේ සහයෝගය ලබා දෙන බව අපි විශේෂයෙන් අපි ප්‍රකාශ කරන්න ඕනේ. මම රජයට යෝජනා කරනවා කරුණාකර මේ ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ආයේ මේ වෙලාවේ මේ ඩිස්කවුන්ට් අඩු අට්ටම් දෙදී ඉන්න කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ ගුවන් ගමන් ගාස්තුව සියල්ල සම්පූර්ණයෙන්ම රජයේ වියදමින් ලබා දීලා මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියලුම දෙනා මේ රෝග තත්ත්වයේ පහ වෙන තෙක් අපේ රටට ගෙන්න ගන්න අවශ්‍ය වෙන කටයුතු කරන්න. අපේ රටේ ඒ වැඩ කරන සේවක චීන මහත්තුරු නෝනාවරු විශාල පිරිසක් මේ වෙනකොට චීනයට ගිහිල්ලා ඉන්නවා. එතකොට මේ අය ආයේ අපේ රටට පැමිණීමට නියමිතයි. ඒ නිසා අපි රජයට බල කරනවා කරුණා කරලා මේ රෝග වසංගතය ඉවර වෙන තෙක් ඒ චීන ජාතිකයින් නැවතත් මේ රටට පැමිණීම පොඩ්ඩක් මදකට අත්හිටවලා මේ වසංගතය පාලනය කිරීම සඳහා අවශ්‍ය වෙන පියවර ගන්න කියන එකත් අපි රජයට විශේෂයෙන් අපි මතක් කර සිටිනවා. ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ නිලධාරීන් 600කට පාකිස්තානයේ වැඩිතුර පුහුණු වීම් ලබා දීමට පාකිස්තානයේ නාවික මාණ්ඩලික ප්‍රධානී රියර් අඩ්මිරාල් සාෆිර් මහමුද් අබ්බාසි මහතා විසින් සිය එකඟතාවය පළ කර තිබෙනවා. ඒ රියර් අඩ්මිරාල් සාෆිර් මහමුද් අබ්බාසි මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අරලියගහ මන්දිරයේ පැවති අවස්ථාවේදී රිය අත්මිරල් සාෆර් මහමුද් අබ්බාසි මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද අරලියගහ මන්දිරයේදී සිදුවන ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ නිලධාරීන් 600කට පාකිස්තානයේ වැඩිතුර පුහුණු වීම් ලබා දීමට පාකිස්තානයේ නාවික මාණ්ඩලික ප්‍රධානී රිය අත්මිරල් සාෆර් මහමුද් අබ්බාසි මහතා විසින් එහිදී සිය එකඟතාවය පළ කර තිබෙනවා. දිනට අතර ආරක්ෂක අංශ ඇතුළු ශේෂ්ත්‍ර ගණනාවක පවතින දිගු කාලීන සහයෝගිතා සම්බන්ධයෙන් මෙම හමුවේදී අවධානය යොමු වුණා. යුද සමයේ පාකිස්තානය දැක් වූ සහයෝගය අගය කරන බවද මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. මේ අතර කටාර් රාජ්‍යයේ බලශක්ති කටයුතු රාජ්‍ය අමාත්‍ය සාද් බින් ෂෙරීඩා අල්කාපි මහතා ඇතුළු දූත පිරිසක් ඊයේ කොළඹදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. දිනට අතරදී යහපත් දේශපාලන සම්බන්ධතා ගැන සඳහන් කරමින් එම නියෝජිතයින් විදුලි බල හා බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳව සාකච්ඡා කළ අතර ආර්ථික හා පාරිසරික හිතකාමී බලශක්ති විසඳුම් සෙවීමේ අවශ්‍යතාවයද පෙන්වා දී තිබෙනවා. 1976 වර්ෂයේදී ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍ය අතර රාජතාන්ත්‍රික සම්බන්ධතා ආරම්භ කළ අතර කටාර් රාජ්‍ය සමග වෙළඳාම ප්‍රවර්ධනය කිරීමටත් කටාර් රාජ්‍යයේ ව්‍යාපාර කටයුතු සඳහා ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ආයෝජන ප්‍රවර්ධනය කිරීම පිළිබඳවත් ශ්‍රී ලංකාවේ වැඩි අවධානය යොමු වී තිබෙනවා. මහපැංකු බැඳුම් කර පිළිබඳ වෝහාරික විගණන වාර්තාව පදනම් කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා කෝප් කමිටුවේ හිටපු සභාපති ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නිති මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. කෝප් කමිටු හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නිති මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කළ ලිපියේ උපුටා ගැනීම මහත් ආන්දෝලනයකට තුඩු දුන් හා රටේ සිදු වූ දැවැන්තම මූල්‍ය අපරාධය වන මහබැංකු බැඳුම් කර ගනුදෙනුව පිළිබඳව විශේෂඥ දැනුම ඇති ආයතන සම්බන්ධ කර ගනිමින් ශ්‍රී ලංකා මහබැංකුව විසින් සකස් කරන ලද වෝහාරික විගණන වාර්තාව මේ වන විට පාර්ලිමේන්තුව හමුවේ සභාගත කර තිබේ. ඒ අනුව ප්‍රධාන කරුණු හයක් යටතේ මහබැංකු බැඳුම් කර පිළිබඳ වෝහාරික විගණන වාර්තාව පදනම් කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නිති මහතා ඉල්ලා සිටිනවා. ඒ අනුව මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ විශාල මුදලක් යොදමින් මෙම වෝහාරික විගණනය සිදු කර ඇති බැවින් එහි ප්‍රයෝජනය ගැනීම ඒ වෙනුවෙන් යොදවන ලද කාලය හා මහජන මුදල් අපතේ නොහැරීමක් බවයි. මේ වාර්තාවට එරෙහිව විවිධ පුද්ගලයින්ගේ කලබල වීම මගින් හා රටින් පලා යාම් වලින් පෙනියන්නේ මේ වංචා සහගත ගනුදෙනුවට එරෙහිව නෛතික ක්‍රියාවලිය පිළිබඳ ඔවුන් කෙතරම් කලබල වී යන්නේද යන්න පිළිබඳව වැටහෙන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.
සිවුවන කරුණු ලෙස මන්ත්‍රීවරයා පෙන්වා දී තිබෙන්නේ මෙම බැඳුම් කර ගනුදෙනුව පිළිබඳ වෝහාරික විග්‍රහණ වාර්තාව මගින් බැඳුම් කර වංචාවේ බලපෑම හුදු ශ්‍රී ලංකා මහ බැංකුවට පමණක් අත් වී නොමැති බවයි. මෙම සුදු කරපටි අපරාධකරුවන් විසින් රටේ වැඩ කරන ජනතාව ඉතාම දුෂ්කර තත්ත්වයක් යටතේ තමන්ගේ විශ්‍රාමය වෙනුවෙන් රැස් කරන ලද සේවක අර්ථසාධක අරමුදලට මෙම ගනුදෙනුව මගින් බරපතල පාඩුවක් සිදු කර ඇති බවද හෙළි වී ඇති බව මන්ත්‍රීවරයා පවසනවා. මේ වන විටත් වෝහාරික විග්‍රහණ වාර්තාව පිළිදැක ඇති බැවින් එය පදනම් කරගනිමින් අධිකරණ ක්‍රියාවලිය ආරම්භ කිරීමට ඔබතුමාට හා ඔබගේ ආණ්ඩුවට බලය ලැබී ඇති බවත් සුනිල් හඳුන්නේති මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා වෙත සිහිපත් කරනවා. මෙම වාර්තාවේ සඳහන් සියලුම බැඳුම් කර වංචනිකයින් නීතිය හමුවට පමුණුවා දඬුවම් ලබා දීමට අවශ්‍ය අධිකරණමය ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීමට කටයුතු කරන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බවයි හිටපු කෝප් කමිටුව සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නේති මහතා මෙම ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙන්නේ. මේ අතර අද පැවති මාධ්‍ය හමු කිහිපයකදීද මහ බැංකු බැඳුම් කර වංචාව සහ වෝහාරික විග්‍රහණ වාර්තාව පිළිබඳව අදහස් පළ වුණා. එක්සත් ජාතික පක්ෂයේ කුප්‍රකට කණ්ඩායම එදා සම්බන්ධ වෙලා මේ හොරකම කරලා රටේ ආර්ථිකයට අවුරුදු 30කට වඩා බරපතල හානියක් කරලා අවුරුදු 5ක් තුල ඒ හානියේදී ඒ කරපු හොරකමේ අනිසි බලපෑම සියලු දෙනාටම දැනෙන රට කඩාවැටෙනට පස්සේ ඔවුන් විගණකයක් පැවැත්තුවා. ඒ විගණනේ හරහා වෝහාරික විගණනේ හරහා යම් යම් කරුණු හෙළිදරව් වුණා කියලා පෙන්වුවා. 2015 සිට එක්සත් ජාතික පක්ෂ රජය කාලේ සිද්ධ වෙච්ච බැඳුම් කර පාඩුව රුපියල් මිලියන 689යි. 2005 සිට 2015 දක්වා බැඳුම් කර ගණදෙනු වලින් සිද්ධ වෙච්ච පාඩුව රුපියල් මිලියන 10457යි. උරු කියන්නේ කවුරුත් උරු. එතකොට දැන් ඒ උඩ දාගෙන කෑ ගහන අයට අපි කියන්නේ කරුණාකරලා අපේ ආණ්ඩුව කාලේ ඒ බැඳුම් කර වංචාවට සම්බන්ධ වෙලා ඉන්න කට්ටියට දඬුවම් කරනවා වගේම රුපියල් මිලියන 10457ක් වංචා කරපු ඒ මහ බැංකු හොරුන්ටත් විරුද්ධව වහාම කටයුතු කරන්න යහපාල රජයට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ කෝප් කමිටුවේ සභාපතිකම් වලට සුනිල් හඳුන්නේතිලා පත් කරලා අර ලොරි පිටින් හොරගම් කරාගෙන ගිය සංස්කෘතිය වෙනස් කරලා යාන්තම් අපේ කාලෙත් යාන්තම් මේ කටයුත්ත අල්ලගන්න ලැබීම පිළිබඳව අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. අපිට පේනවා දැන් මේ වෝහාරික විගණන වාර්තාව එළියට එනවත් එක්කම අර කොර වෙලා හිටපු පරණ හොරු පොර වෙලා වගේ දැන් කටයුතු කරන්නේ. මොකද දැන් ඒ කට්ටිය හිතනවා ඉස්සෙල්ලා එළිදරව් වෙච්ච බැඳුම් කර වංචාව දැන් බාල වෙලා, දැන් හීන වෙලා, දැන් ලපටි වෙලා, දැන් හුරුතල් වෙලා තියෙනවා මේ අලුත් බැඳුම් කර වංචා එළිදරව් වීමත් සමග. එහෙනම් අපි කියන්න කැමති ගෝඨාභය මහත්තයාට දැන් ඔබතුමාලා බලයට ආවේ බැඳුම් කර වංචනිකයන්ට දඬුවම් දෙනවා කියලානේ. ඉතින් ඒ දඬුවම් දෙන්න දැන් මහ බැංකුවේ මුදල්නේ වංචා කරලා තියෙන්නේ, බැඳුම් කර හොරකමක්නේ සිද්ධ වෙලා තියෙන්නේ. ටයි දාගෙන වංචා කළත්, වික්‍රමසිංහල වංචා කරත්, රාජපක්ෂල වංචා කරත් හොරකම හොරකම. හොරකමට දඬුවම් දෙන්න ඕන කමක් තියෙනවා. මහ බැංකුව කියන්නේ මේ රටේ ජනතාවගේ දේපල රැස් කරලා තියෙන තැන. ඒ රැස් කරපු ධනය මේ රටේ කරකට මතු වෙච්ච අත්වලින් ගහපු කතරෙන් බලයට ආපු පාලකයෝ, ඒ කට්ටිය දාගත්ත ඒජන්තය, මහ බැංකුව අධිපතිවරු විසින් මෙවැනි විදියට වංචා කරනවා නම් රටක් ගොඩ ගන්න බෑ. බැඳුම් කර වංචනිකයන්ට ඕහාරික විගණන වාර්තාවෙන් පෙන්වා දීලා තිනවා දැවැන්ත වංචාවක් වුණා කියලා. දැන් කොන්ද කෙලින් තියෙන ආණ්ඩුවක් නම්, කියන දේ කරන ආණ්ඩුවක් නම්, කියපු විදියට කරන ආණ්ඩුවක් නම් දැන් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනි. ඕහාරික විගණන වාර්තාව දැන් නීතිපතිට යන්න ඕනි, අධිකරණයට එන්න ඕනි, නඩු වැටෙන්න ඕනි, දඬුවම් දෙන්න ඕනි. ගොඩනැගිලි ඉදිකිරීමට වඩා මිනිසුන්ගේ හදවත් තුළ ආධ්‍යාත්මික නිදහස ඇතිකිරීම අත්‍යවශ්‍ය කරුණක් බව කොළඹ අගරදු ගුරු මැල්කම් කාතිනල් රංජිත් හිමිපාණන් පවසනවා. කාතිනල් හිමිපාණන් මේ බව ප්‍රකාශ කළේ මේකම කොච්චිකඩේ ඇත්කාල දේවස්ථානයේ පැවති වැඩසටහනකට එක් වෙමින්. මේක වූ කොච්චිකඩේ ඇත්ගාල ශුද්ධ වූ මරිය ගොරෙට්ටි මුනිවරියට කැප කළ ඇත්ගාල දේවස්ථානය පුළුල් කර නව ගොඩනැගිල්ලට මුල් කළ තිබීම කොළඹ අගරදුගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කෙරුණා. සිමෙන්ති වලින් හදන ගොඩනැගිල්ලකට වඩා මිනිස්සුන්ගේ හදවත් එකතු කරලා හදන ආධ්‍යාත්මිකත්වයේ ගොඩනැගිල්ල. ඒක තමයි අපිට වැදගත් වෙන්නේ වෙන කිසිම දෙයකට වඩා. අද කාලේ අපි ජීවත් වෙන සමාජ පරිසරය තුළ මිනිසුන්ගේ ජීවිත අඳුරු කරන්නට නොයෙකුත් බලවේග ක්‍රියාත්මක වෙනවා. ඒක අපි දැකලා තියෙනවා, දන්නවා. විශේෂයෙන්ම ආත්මාර්ථකාමීත්වය වර්ධනය කරවන්නට, ආත්මාර්ථකාමීත්වය තුළින් ලෞකික දේවල් වල මිනිසුන් ඉර කර තබන්නට අද සමාජයේ බොහෝ දේවල් සිදු කරමින් පවතී. ඉදිරියේ අපිට තියෙන අභියෝගය තමයි සමාජයේ නොයෙකුත් දූෂිත වැඩවලින් අපේ හදවත පිරිසිදු කරගෙන හැකිතරම් අපේ ජීවිතය ආධ්‍යාත්මිකව ගත කරන්නට අපි යොමු වෙන්නේ. අද කාලේ අපි විශේෂයෙන්ම මේ මතක තබා ගත යුතුයි.
එහෙම නොකළොත් අපි සියලු දෙනා ඉදිරියේ පහත් වෙනවා. අපේ ගෞරවය නැති කරගන්න, අපේ උත්තරීතරත්වය නැති කරගන්න. අපි මනුෂ්‍යයන් හැටියට තාමත්ම උත්තරීතර ජීවිතයක් උරුම කරගෙන බිහි වෙලා, ඒ උත්තරීතර ජීවිතයේ අපේම පාපිෂ්ඨකම, ඒ වගේම අපේ සිත අපිරිසිදු වීම, ඒ වගේම අපේ සිත තුළ තියෙන නොයෙකුත් වෙන ආකල්ප, වැරදි දේට ඇදී යාම තුළින් අපි අපිරිසිදු කරගන්න. ජනතාව හදන්න නැතුව ගොඩනැගිල්ලක් හදලා වැඩක් නැහැ. ඒ වගේම ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා තමන්ගේ ඒ විශ්වාසය තුළ, ආධ්‍යාත්මිකත්වය තුළ ඉදිරියට යන්න හැමතිස්සෙම උත්සාහ කරන්න කියලා. ජනතාවට සහන ලබා දීමට 3/2 බලයක් අවශ්‍ය නම් ජනතාව වෙනුවෙන් බලය ලබා දීමට උවද සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසනවා. ඒ මට්ටකුලිය ප්‍රදේශයේදී මාත වෙත අදහස් දක්වමින්. අපි ඔක්කොම ඒක රාශි වෙලා දැන් එක්සත් ජාතික පක්ෂයක් වශයෙන් මේ රටේ ඉදිරියට ගමන් කරන්න පුළුවන් වැඩපිළිවෙලක් ඇති කරමු. එක්සත් ජාතික පක්ෂේ නොකරපු දෙයට නිකරුණේ බැනුම් ගැහුවා. ඉතින් එකමුතුව ගමන් කරන එක තමයි අපට අවශ්‍ය වන්නේ දැන්. මහචන්දයක් යන ළඟදී ඒක අවසන් වුණාට පසුව එකට රටක් ඉදිරියට ගෙනියන්න පුළුවන් වැඩපිළිවෙලක් ඇති කරන්න අවශ්‍යයි. මොකද මේ යන විදියට බොහොම සංකීර්ණ අවස්ථාවක් තිබෙනවා. ඒ නිසා මං හිතර රට මුල් කොටගෙන වැඩ කරලා කටයුතු කිරීමේ අවස්ථාව තමයි අප මේ අවස්ථාවේ කතා කරන්න අවශ්‍ය වන්නේ. අපි අත්වල බැඳගෙන රටක් ඉදිරියට ගෙනියන්න කටයුතු කරන්න ඕනේ. මන්ත්‍රීපත් වෙන්නේ රටක් ඉදිරියට ගමන් කරන මිසක් ඊයේ රෑ මොකද්ද කෑවේ, කාත් එක්කද කතා කරේ, මොනවද වෙන්නේ කියන විහිළු කතා කරන්න නෙවෙයි. ඉතින් මම හිතන්නේ වගකීමෙන් කටයුතු කරන්න අවශ්‍යයි. මේ වෙනකොට රජයේ බලයට අරන් ආර්ථිකය සම්බන්ධයෙන් අපි වැඩි පිළිවෙලක් කරලා නැහැ. ඒක තමයි අපි කියන්නේ. ආණ්ඩුවක් ගෙනියන ලේසි කාර්යභාරය නෙමෙයි. දැන් අහන 3/2 බලයක් අවශ්‍යයි කියලා සහනාධාර දෙන්න 2015 ජනවාරි මාසේ 8 වෙනිදා මේ වගේ මීට වැඩිය බංකොලොත් ආර්ථිකය තමයි අපට බාර දුන්නේ. මං එවකට හිටපු මුදල් නැමති. ඒ අවස්ථාවේදී අපි පඩි වැඩි කරා, ගෑස් මිල අඩු කරා, පෙට්‍රල් මිල අඩු කරා, ඩීසල් මිල අඩු කරා, පාරවල් හැදුවා, මේ ඔක්කොම කරේ 3/2ක් නැතුව. ඉතින් මේ 3/2ක් කියන්නේ නිකන් බොරුවට දේශපාලයේ ආටෝ කරන ප්‍රශ්නයක් ඇති කරන එක තමයි. 3/2ක් අවශ්‍ය නැහැ. කරුණාකර කියන්නේ හෙට එක්සත් ජාතික පක්ෂය ජනතාව වෙනුවෙන් කරන තියෙන සියලු දේ 3/2 නෙමෙයි, අපි 100%ම ඡන්ද ලබලා දෙන්නම්, ඒක ජයග්‍රහණය කරන්න. ඉතින් මේවා ඡන්ද වෙනකන් ඉඳ අවශ්‍ය නැහැ. ඒක හේතුගත උත්තර විතරයි. අපට කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒක කරන්න බැරි එක 3/2කට යටපත් කරන්න එපා. රට බේරගත් නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පමණක් අගමැති තනතුරට සුදුසු බව රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඒ වාතුව ප්‍රදේශයේ පැවති ජන හමුවකදී. ඇයිත්වල මහත්තයා කියනවා එයා කැමතිලු ගෝඨාභය මහත්තයත් එක්ක අහුවලා වැඩ කරන්නේ. එයාව හොඳයිලු අගමැතිකම. පැරදුනාට පස්සේ එකපාරටම සජිත් මහත්තයා නෑ මිසින්. දැන් පැරදුනාම එහෙමද? මහින්ද මහත්තයා පැරදිලා හැංගුණා. මේ අපි එහෙම හැංගුණා. අපි හැමදාම ඔය ටීවී එකේ පතුරු යනකම් බැන්න. අපි බය වුණා. අපිට ඉන්න අගමැතිවරේ මේ රට බේරගත්තු අගමැතිවරයා මහින්ද රාජපක්ෂ අපිට ඉන්නවා. ඒ අපිට හොඳටම ඇති. අපිට මේ කකුල් සටසට ගාලා වුණ නෑ ඕන. ඒගොල්ලන් ඕන වෙන්නේ නෑ. ඒ නිසා දැන් ඒගොල්ලන්ගේ පැටිකිරිය ඔය එළියට එන්නේ දෙයි හාමුදුරුවනේ. දැන් මුළු අර කිරිකලයකට ගොම දැම්ම වගේ තමයි මේ රංජන් රාමනායකයි හිරුනික. තව හඬපට තියෙනවා 1,00,000 ගන්න. ඉතින් ඔය ඕවා ඇරියට එනකොට තව මොකා ඉන්නවද දන්නේ. ඒ නිසා මුළු සමාජයම විනාශ කරලා තියෙනවා. ඒ හඬපට දිහා බැලුවම ඔබට තේරෙන්නේ නැද්ද කැලෑ නීතියක් තිබිලා තින්නේ. තමන්ගේ දේශපාලන විරුද්ධවාදියාව දේශපාලඥයෙක් ඉඳලා හිරගෙදෙට්ට යවන්න තරම් ඒ ආණ්ඩුව කොච්චර බහනක වෙලා තියෙනවා. ඒ නිසා මේ ක්‍රම වෙනස් කරන්න ඕන. ඒකට තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අද රටේ නායකයා බවට පත් වෙලා තියෙන්නේ. අන්තවාදීන් සමග එක්ව ඉදිරියේදී දේශපාලනය කිරීමට සිතුවොත් තමන් සුව කැමැත්තෙන් දේශපාලනයෙන් සමු කණ්ඩා බව රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹකැල්ල මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකදී. හැමදාම බනිනවා අපේ පක්ෂවලට නොමිනේෂන් දීලා නාම යෝජනා දීලා කියලා. හැබැයි ඒක 50%යි. ඉතුරු 50% තියෙන මේ රටේ ජනතාවට. හැබැයි ඒක කළා හැමතෝම ශාප කර කර ඉන්න අයියෝ මේ වගේ අක්කු පාර්ලිමේන්තුවට යනවා. කවුද වක් කියන්න ඕනේ මේවා? පක්ෂ නාම යෝජනාන පක්ෂ වක් කියන්න ඕනේ. ඒ වගේම ඡන්ද දෙන ඡන්ද දායකත්වයක් කියන්න ඕනේ. මේ දෙක තේරුම් බේරුම් කරගන්න.
තමුන්වහන්සේලා කවදාවත් ආපහු හැරලා බල අනේ අපෝයි අපි කරගත්ත මොඩකම කියන්නේ නැති වෙන්න අපි කටයුතු කරනවා කියන ප්‍රතිඥාව මේ දූදරන් රටදීලා 2015 වෙනස කරෙත් මේ දූදරුව 2019 වෙනස කරෙත් මේ දූදරුව අපි හරියට නොකර ඒ වෙනස කරන්නේත් මේ දූදරුවන්ම තමයි එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ පිළිබඳ රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර ඇති වී තිබෙන මතභේදාත්මක තත්ත්වය හමුවේ එම පාක්ෂිකයන් කලකිරීමට පත්ව ඇති බව ඌව පළාත් සභා හිටපු මාත්‍රේ සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. බදුල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා. අද වෙනකොට අපිට පේන්නේ මේ රටේ ප්‍රධානය කියාගත්ත දේශපාලන පක්ෂ රටේ ජනතාවට වග කියන ස්වභාවයක් අපිට පේන්නේ නැහැ. අපි දකිනවා දැන් වෙනකොට එක්සත් ජාතික පක්ෂයේ ඒ සමාජිකත්වයේ හෝ මේ රටේ ජනතාවගේ අපේක්ෂා මුදුන්පත් කර පුළුවන් මට්ටමක නැහැ. දැන් ඕන් ඉන්නේ ජනාධිපතිවරණයත් එක්ක කොඳු කඩාගෙන අතපය කඩාගෙන හතර ගාතෙන් වැටිලා ඉන්නේ. ඒ වෙලාවෙත් පක්ෂ නායකෝ කල්පනා කරන්නේ තමන්ගේ සමාජිකත්වයේ හෝ රටේ උන්නතිය වෙනුවෙන් නෙවෙයි. ඔවුන් කල්පනා කරන්නේ ජනාධිපතිකම නැති වුණා නම් දැන් නායකම් බේරා ගැනීම සටනට අවතීර්ණ වෙලා තියෙනවා. ඒක ද්වන්ද සටනක් බවට පත් වෙලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා එක පැත්තෙන් අවියමෝරාගෙන එයා එක කල්ලියක් හදාගෙන තියෙනවා. මේ පැත්තෙන් සජිත් ප්‍රේමදාස මහත්මයා කල්ලියක් හදාගෙන අවියමෝරාගෙන සටනකට ඇවිල්ලා තියෙනවා. මේ ඇවිල්ලා තියෙන්නේ මේ රටේ ප්‍රතිපත්තිමය මත ප්‍රශ්නයක් අරගෙන නෙවෙයි. ඒ දෙන්නා නායකකම දැහැගන්න දෙන්න දෙපැත්තෙන් සටන් කරනවා. එහෙනම් අද එක්සත් ජාතික පාක්ෂ ඉන්නේ දැවැන්ත කලකිරීම. රටේ ජනතාවට අපි කියනවා මෙවන් පක්ෂයකින් ජනතාවගේ අපේක්ෂා බලාපොරොත්තු කරගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒක එක පැත්තින් ගත්තොත් මේ රටේ ජනතාවට අනාගතේ තීන්දුව කරගන්න අලුත් පාරක් හොයාගන්න අවස්ථාවක් ඇටියට උදා කරගන්න පුළුවන් කියන කාරණේ තමයි අපට මතු කරන්න තියෙන්නේ. අධිකරණ පද්ධතියේ විශ්වසනීය භාවය ජලි ජනතාව තුළ තහවුරු කිරීමට කටයුතු කරන බව අමාත්‍ය නිමල් සිරිපාලත සිල්වා මහතා පවසනවා. තෙල් දිනිය නව අධිකරණ සංකීර්ණය සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. නඩු කියන අයට මං හිතන්නේ අපේ අධිකරණ තුල නම් සමාජ සාධාරණත්වය ඉටු වෙනවා කියලා. මොකද කොච්චර හොඳ නිශ්චයකාරවරු හිටියත් කොච්චර හොඳ නීතිඥවරු හිටියත් ජනතාවට තමන්ගේ තීර නීති ප්‍රශ්නයක් පිළිබඳව විසඳුමක් ලබා ගන්න අවුරුදු ගණනාවක් ගත වෙනවා. ඇත්ත වශයෙන්ම අපට මේ අධිකරණයේ ස්වාධීනත්වයේ පිළිබඳ තියෙන සංකල්පය අනුව අපිට නඩු තීන්දුව ඉක්මන් කරලා දෙන්න කියලා බල කරන්න විදිහක් නැහැ. නමුත් ජනතාව හිතනවා මේ ආණ්ඩුවෙන් ඇති වැඩේ මොකද්ද? මේ අධිකරණ ඇමතිවරයාගෙන් ඇති වැඩේ මොකද්ද? අපේ නඩු තීන්දුව අඩුගාන නඩුව අහලා ඉවර වෙච්ච නඩු තීන්දුව සාධාරණ කාලයක් තුල අපිට ලබා ගන්න බැරි නම් කියන කාරණය. ඉදිරියේදී ඇතිවන ව්‍යවස්ථා සංශෝධන තුලේ අපේ බලාපොරොත්තුව 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මීට වඩා ගැඹුරෙන් සිතා බලලා යම් ක්‍රමවේදයක් සැලැස්විය යුතුයි. ඒ තුලින් පත්කරනු ලබන විවිධ කොමිෂන් සභා වල ක්‍රියාකාරීත්වය පිළිබඳව පසු විපරුමක් කිරීමට හැකිවන බලාත්මක කරන්නට පුළුවන් ක්‍රමවේදයක් අපි අනිවාර්යයෙන්ම සකස් කළ යුතුයි. ජනතාව තුළ අධිකරණයේ පිළිබඳව බිඳ වැටුණු විශ්වාසය නැවත ගොඩනැංවීමේ දැවැන්ත කාර්යභාරය අපි නව රජයට තියෙනවා. ජනතාවට සේවය කිරීමට පාර්ලිමේන්තුවේ 3/2 බලයක් අවශ්‍ය නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා පවසනවා. අද සිරිකුත පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා. විශේෂයෙන් වැඩියෙන්ම කතා කරන ප්‍රශ්නේ තමයි 3/2 බලයක් අපිට ලබා දෙන්න අපිට වැඩ කරන්න ඕනේ. 3/2 බලයක් නැතුව අපිට කිසිම සේවයක් කරන්න බෑ කියන එක තමයි මුගක් අවස්ථාවේදී කතා කරන්නේ. මේ වැඩ කරන්න 3/2ක් අවශ්‍ය නැහැ. මොකද අපි 2015 බලයට ආවහම 2015 බලයට ඇවිල්ලා අපිට තිබුණේ මන්ත්‍රීවරු 45ක් වගේ සුළුතර ආණ්ඩුවක්. අපිට මතකයි අපි ගරු අග්‍රාමාත්‍යතුමා දිනසීය වැඩසටහන ක්‍රියාත්මක කෙරුවා. ඒ දිනසීය වැඩසටහන ක්‍රියාත්මක කරලා අපි විශාල වැඩ කොටසක් කෙරුවා. 3/2ක් එහෙම අපිට තිබුණේ නැහැ. විශාල වැඩ කොටසක් අපි මේ දිනසීයක් ඇතුළත අපිට සුළුතර ආණ්ඩුවක්. ඒ කියන්නේ මන්ත්‍රීවරු 45ක් තියාගෙන අපි කටයුතු කෙරුවා. ඉතින් අපි කියන්න කැමති ආණ්ඩුවට මේ තමුන්නාසලට ජනතාවට සහන දෙන්න අවශ්‍ය නම් මේ හැම එකටම අපි අත උස්සන්න සූදානම් වෙලා ඉන්නවා කියන එක ප්‍රකාශ කරන්න ඕනේ. ඉතින් මම හිතන්නේ මේ 3/2 එකත් ඉල්ලීමත් අර ජනතාව මුලා කිරීමේ වැඩසටහනකටම අපි දකින්නේ නටන්න පෙරමිණියර පොළොවැදයි වගේ මේක වැඩ කරන්න බැරි ආණ්ඩුව වැඩ නොකරන්නට එහෙම නැත්නම් මේගොල්ලන්ගේ බලය තහවුරු කරන්න ඒකාධිපති ගමනක් යන්න තමයි මේ 3/2 ඉල්ලන්නේ කියලා මම කියන්න ඕනේ. ඉදිරියේ මහමැතිවරණයෙන් පසුව ගොඩනගන ආණ්ඩුව සඳහා දෙමළ ජාතික සංධානයේ සහ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ලවුවන්ගේ සහාය ලබා නොගන්නා බව රාජ්‍ය අමාත්‍ය ශුහන් සේමසිංහ මහතා පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. දැන් සිසි යුසුප් අපි අත්
අත්සන් කරන්නේ නැහැ කියලා අපි කිව්වා. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අපි අත්සන් කරන්නේ නැහැ. හැබැයි අත්සන් නොකරපු ගිවිසුමකුත් අත්සන් කරන්න දවස් එයා පැවති ආණ්ඩුව වෙනස් වෙන්න දවස් 14ක් ඇතුළත වෙන අත්සන් කරන්න කියපු ගිවිසුමට අනුමැතිය කැබිනට් මණ්ඩලයේ ලබා දීපු සජිත් ප්‍රේමදාස මහත්තයා අද MCC ගිවිසුම සම්බන්ධයෙන් අපෙන් ප්‍රශ්න කරනවා. මං හිතන්නේ අපි ඒකට උත්තරවත් ලබා දිය යුතු නැහැ. අපි ජනතාවට උත්තර බඳලා දෙනවා. ඔවුන් විසින් නියෝජිත ඒ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අපේ ආණ්ඩුව යටතේ කිසිදු හේතුවක් මත අත්සන් වෙන්නේ නැහැ කියන පොරොන්දු අපි දීලා තියෙනවා. එතනින් එහාට මං හිතන්නේ සාකච්ඡා අවශ්‍යයි. සමහර විට ආණ්ඩුව මාරු වෙච්ච සෑම අවස්ථාවකදීම සෑම රජයකම හිටපු මැති අමතරුත් මේකම පාර්ලිමේන්තුවේ ඒ තුළ ඉදිරියේදී එවැනි තත්ත්වයක් නිර්මාණය නොවේ කියන විශ්වාසය අපිට තියෙනවා. ඔබ නිවැරදිව ඔබේ තීන්දුව ගනී කියන විශ්වාසයත් අපිට තියෙනවා. අපිට අභියෝග කිහිපයක් එල්ල වෙයි. අපි කිසිම හේතුවක් මත LTTE සංවිධානය මෙහෙවන දෙමළ සංධානය අපේ ආණ්ඩුවට එකතු කරගන්නේ නැහැ. පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන චූදිතයන් බවට පත් වෙලා ඉන්න රිෂාඩ් බදුරුදීන් සහ රවුෆ් හකීම් මැතුණු කණ්ඩායම අපේ ආණ්ඩුවට එකතු කරගන්නේ නැහැ. ඒ හින්දා එතන බිහිවෙන මන්ත්‍රීවරු සංඛ්‍යාවට අභියෝග කරන්න පුළුවන් මන්ත්‍රීවරු සංඛ්‍යාවක් බහුතරයක් මහින්ද රාජපක්ෂ මැතිතුමා ආගමැති කිරීමේ ආණ්ඩුවට පත් කර දීමේ වගකීම සහ යුතුකම ඔබ පැහැදිලිවම ඉටු කරයි කියන විශ්වාසයත් අපි තුල තියෙනවා. ජාත්‍යන්තරයට සරිලන ලෙස මෙරට නිෂ්පාදන අපනයනය කිරීමට පියවර ගතහොත් රටේ අපනයන ආදායම ඉහළ නංවා ගත හැකි බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් ඥාපාපේ වර්ධන මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කොඹුරපිටිය ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වමින්. මේ රටේ දැන් තියෙන විදියට ගියොත් අපිට ණය වෙච්ච ලොකු රටක් අපිට ඉතුරු වෙනවා. කවුරු ආණ්ඩු කරත් ඒක වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. මේ වෙන විට ඩොලර් මිලියන 480ක ණයක් ගෙවනවා අපි. මේ වෙන විට ලක්ෂයකට වැඩි එක්කෙනෙක් ණය වෙලා තියෙනවා අපි. ඒ නිසා අද ලෝකය දිහා බැලුවත් දියුණු වෙච්ච ලෝකේ එක පැත්තකින් විනාශකාරී ලෝකයක් බවට පත් වෙමින් යනවා. අද වෛරසයක් ඇවිල්ලා තියෙනවා කොරෝනා කියන. ඒ වෛරසය අද තාම බේත් හොයා ගන්න බෑ. දැන් හොයනෝ චීනේ මාස්ක් එක නැහැ කවුරුවක් ගාව. චීනෙට මාස්ක් දෙන්නවත් අපි ඉගෙනගෙන තිබුණා නම් මොනතරම් මාස්ක් ප්‍රමාණයක් දෙන්න පුළුවන්ද අපිට? අද මුළු ලෝකෙම චීනේ හොයනෝ මාස්ක් එක. මොනට දාන්න? තව ටික දවසක් යනකොට මේ එක රෝගියෙක් ආවොත් මොකද වෙන්නේ? මුළු සේරටම මාස්ක් දාන්නේ කියලා ආණ්ඩුව කියනවා. ලෝකයේ අද විශාල වශයෙන් පීඩනයකට පත් වෙලා තියෙන හැම පැත්තෙම. රුපියල් මිලියන 75කට අධික වත්කම් හා මුදල් අයථා ලෙස උපයාගත් බවට චෝදනා එළඹී සිටින අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන නඩුව විභාගයට අදාළ දින නියම කිරීම සඳහා එම නඩුව පෙබරවාරි මාස 12 වනදා කැතවෙන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කර තිබෙනවා. ඒ අතර අධිකරණයෙන් වාර්තා වූ පුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී අමාත්‍ය විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට අදාළව පැමිණිල්ල විසින් විත්තිය වෙත ලබා දිය යුතු ලේඛන සියල්ල ලබා දී ඇති බව පෙනී යන බැවින් එම නඩුව විභාග කිරීම සඳහා දින නියම කිරීමට හැකියාවක් පවතින බව පෙන්වා දුන්නා. එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය සඳහන් කර සිටියේ නඩුවට අදාළ දින නියම කිරීම සඳහා කෙටි කැඳවීමේ දින ලබා දෙන ලෙසයි. ඒ අනුව නඩුව නැවත පෙබරවාරි මාස 12 වනදා කැඳවීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එදින නඩු විභාගය සඳහා දින නියම කරන බවද සඳහන් කළා. 2009 වසරේ ජනවාරි මාස 1 වනදා සිට 2014 වසරේ දෙසැම්බර් මාස 31 වනදා දක්වා කාල සීමාව තුළ රජයේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් අයථා ලෙස උපයා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදු කර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් අමාත්‍ය විමල් වීරවංශ මහතාට ඉකුත් රජයේ සමයේ මෙම නඩුව ගොනු කර තිබුණා. විමල් වීරවංශ මහතා විසින් සිදු කළ බව කියන ඉඩම් මිලදී ගැනීමක් සහ නිවසක් තැනීම, වාහනයක් මිලදී ගැනීම සහ මූල්‍ය ගනුදෙනු 26ක් මුල් කරගෙන මෙම නඩුව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙනවා. විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපයේ ආසන්නයේ පිහිටි කල්ලරු රක්ෂිත වනාන්තරයේ හෙලිකොප්ටර් අනවසර ඉදිකිරීම සැදීම සහ දැනට සකස් කර තිබෙන ඉදිකිරීම් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති පෙත්සමකට අදාළ වැඩිදුර විභාගයේ ලබන 12 වනදා පැවැත්වීමට අභියාචනාධිකරණය නියම කළා. මෙම පෙත්සමට අදාළ විභාග දිනය නියම කිරීම සඳහා එය අද ජනප්ත සිල්පා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන මහතුරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා. එහිදී විනිසුරු
මඩුල්ල නියෝග කර සිටියේ පෙත්සම පිළිබඳ වැඩිදුර විභාගය ලබන 12 වෙනිදා සිදු කරන බවයි. පරිසර යුක්ති කේන්ද්‍රය මගින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. පෙත්සමේ වගෝත්තරකරුවන් ලෙස හිටපු අමාත්‍ය රිෂඩ් බදියුදීන්, මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශ්ව කිහිපයක් නම් කර තිබෙනවා. පස්සහ වැලි ප්‍රවාහණය කිරීම සඳහා වූ බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙනිල්ලා ගොනු කර ඇති පෙත්සමක් කරුණු තහවුරු කිරීම සඳහා ලබන මස 27 වනදා කැඳවන ලෙස අභ්‍යාචනාධිකරණය නියම කළා. පරිසර යුක්ති කේන්ද්‍රය විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබූ අතර එහි වගෝත්තරකරුවන් ලෙස අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් සහ භූවිද්‍යා හා පතල් කාර්යාංශය නම් කර තිබුණා. මෙම පෙත්සම අභ්‍යාචනාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අතර එහිදී විනිසුරුවරයා නියෝග කර සිටියේ එය කරුණු තහවුරු කිරීම සඳහා පෙබරවාරි මස 27 වනදා කැඳවන ලෙසයි. පෙත්සම් කරුවන් කියා සිටින්නේ වැලි සහ පස් ප්‍රවාහණය කිරීම සඳහා මෙතෙක් පැවති බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීමට ඉකුත් දෙසැම්බර් මස අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බවයි. මේ හේතුවෙන් ගංගාවල පස් කැපීම සහ කැණීම් ඉහළ ගොස් ඉවුරු කාදණය වීමේ බරපතල අවදානමක් මතුවන බව පෙන්වා දෙන පෙත්සම් කරුවන් මේ හරහා දැඩි පාරිසරික විනාශයක් රට තුළ උද්ගත වන බවද සඳහන් කර තිබෙනවා. වනාලේ ගැටලුව හේතුවෙන් ජීවිතයෙන් වන්දික වූ තවත් පුද්ගලයෙක් පිළිබඳව අපට වැල්ලවාය ප්‍රදේශයෙන් වාර්තා වුණා. මේ ඒ පිළිබඳවයි. වනාලේ ගැටලුව අපේ රටේ කාලයක් තිස්සේ ජන ජීවිතවලට බලපෑම් එල්ල කළා. මෙම ගැටලුව පිළිබඳව අප අවස්ථා ගණනාවකදීම සියත ප්‍රවෘත්ති තුලනොත් ඔබට අනාවරණය කළා. කෙසේ නමුත් මෙම ගැටලුවට තවමත් නිසි විසඳුම් ලැබී නොමැති බවයි දක්නට ලැබෙන්නේ. වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ බුදුරුවාකල ප්‍රදේශයේදී වනාලි ප්‍රහාරයක් හේතුවෙන් අද උදැස්සන පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ වයස අවුරුදු 69ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් බවටයි වාර්තා වුණේ. අදාළියම වගා කඩයුතුවල නිරත වෙමින් සිටි බෝපිටිය ගමකේ ගුණසේන මහතා මෙම වනාලි ප්‍රහාරයට ලක්ව තිබුණා. අදාළ පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා. මෙතර කුරුණෑකල දිස්ත්‍රික්කයට අයත් ගල්කපුව ප්‍රදේශයේ ජනතාවද වනාලි ගැටලුව හේතුවෙන් පීඩාවට ලක්ව තිබෙනවා. වසර දෙකක කාලයක් තිස්සේ පැවති නියගයෙන් පසුව ගොවිතැන් කටයුතු කර අස්වනු නෙලන්නට සූදානමින් සිටින මෙම ප්‍රදේශයේ ගොවි ජනතාවට සිය වගාවන් වනාලීන්ගෙන් බේරා ගැනීමට නොහැකිව දැඩි අසීරු තත්වයකට මුහුණ දී සිටිනවා. ඔවුන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ වනාලි ගැටලුවට කඩිනම් විසඳුම් ලබා දී තම වගාවන් ආරක්ෂා කර ගැනීමට පියවර ගන්නා ලෙසයි. යලි 300ක් 400ක් විතර ඇවිල්ලා වතු වලට ඇවිල්ලා පොල් ගස් ටික කනවා. තියෙන බව බොග සේරම විනාශ කරන ගොවිතැන් කෙරුවට වැඩක් නැහැ. රැතිස්සේ නිදි මරාගෙන පැල් රැකලා කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් පසුගිය දින පාර්ලිමේන්තුවේදීද කතා බහට ලක්ුණා. අලිමිනිස් ගැටුම වර්තමානයේ ඉතා බරපතල සමාජ ආර්ථික ප්‍රශ්නයක් බවට පත් ඇත. මෙම අලිමිනිස් ගැටුම කළමනාකරණය කිරීම සඳහා රජයේ සතුව විධිමත් වැඩපිළිවෙළක් තිබේද? එක මේ වෙන විටත් වනාලීන් රක්ෂිත තුලට සීමා කිරීම පිණිස ඉදිකර ඇති කිලෝමීටර් 4400ක් වූ විදුලි වැට දිවා රාත්‍රියේ නඩත්තු කිරීම සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහයෝගය ලබා ගැනීම. මේ යටතේ සෑම කිලෝමීටර් එකක් සඳහා දිවා රාත්‍රියේ නඩත්තු වෙනුවෙන් එක් සිවිල් ආරක්ෂක භටයෙකු යෙදවීමටත් එම භටයින් සඳහා යටිතල පහසුකම් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සපයා දීමට කටයුතු කරමින් පවති. තර්ක විතර්ක කෙසේ සිදුවද මෙම ගැටලුවට කඩිනම් විසඳුම් ලබා දී මෙම ජනතාවගේ ජීවිත මෙන්ම වනාලින්ගේ ජීවිත සුරකීමද අප සියල්ලන්ගේම වගකීමක් වනු ඇති. එත් සමකින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත්වනවා යළිතම රාත්‍රී 9:35ට. සුබ සන්ධ්‍යාවක්. ද
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.